ආර්ථිකයේ ප්‍රගමනය සඳහා අවශ්‍ය වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කරා. අපි සාරාංශයක් වශයෙන් කියනවා නම් අපි දන්නවා අපේ රට බලවත් ණය අර්බුදයකට මුහුණ පෑවා. අපි ගත්ත ණය ප්‍රමාණය ගෙවන්නට අපිට මුදල් නැති වුණා. ඒ නිසා අපේ රට බංකොලොත් රටක් හැටියට ජාත්‍යන්තරයට අපිට ප්‍රකාශ කරන්නට සිද්ධ වුණා විතරක් නෙවෙයි, ජාත්‍යන්තරයත් අපව පිළිගත්තේ ගත්ත ණය ගෙවන්න බැරි බංකොලොත් රාජ්‍යයක් හැටියට. ඉතින් මේ අවස්ථාවේදී මේ තත්ත්වයෙන් අපේ රට ගොඩ ගැනීමට කළ යුතු පළවෙනි පියවර තමයි මේ බංකොලොත් භාවයෙන් මිදීම. මේ බංකොලොත් භාවයෙන් මිදීම කියලා කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන, ණය හිමියන්, අපට ණය දෙන රටවල් කියන මේ ජාත්‍යන්තර කණ්ඩායම් තුළ විශ්වාසයක් ඇති කර ගැනීම අපේ රට ආර්ථික වශයෙන් නියම ගමන්මාර්ගයක යනවා. ඒ නිසා ඉදිරියේදී කිසිම ප්‍රශ්නයක් නැතුව මේ රට බංකොලොත් භාවයෙන් තොරව වැඩ කටයුතු කරන්න පුළුවන් රටක් බවට පත් වෙනවා කියන කාරණය. ඉතින් ඒ අනුව සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය මුදල ලේ සහතිකයක් අවශ්‍ය වෙනවා ඕනෑම ණය හිමියෙකුට ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට, සහ ඒ ණය ඉදිරියට අපිට ගන්න ඕන නම් ඒ ණය ගන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ නිසා අපිට කොන්දේශි පනවනවා ඔබගේ ව්‍යෙහියදම් මේ ආකාරයෙන් සකස් කරගන්න. ඔබගේ ආදායමට සරිලන පරිදි වියදම කරන්න ඕන. ආදායමට වඩා වියදම් කරන්න බෑ. ඔබට ණය ගෙවන්න බැරි නම්, ගෙවන්න තරම් ආර්ථික ශක්තියක් සහ මුදල් උත්පාදනයක් නැත්තම් ණය ගන්න එපා, ණය ගන්න දෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි ඔවුන් විශේෂයෙන්ම කියා සිටින්නේ රටේ දේශීය නිෂ්පාදනය අපි වැඩි කරගන්න ඕනි, මුදල් අච්චු ගහන්න බෑ. මුදල් අච්චු ගහන්න නැතුව අපිට වියදම් කරන්න ඕන නම් යම් යම් මුදල්, ඒ සඳහා අපි උත්පාදනයක් කරන්න ඕනි. මුදල් රට තුළ මුදල් උත්පාදනයක් කරන්න ඕනි. ඉස්සර වගේ අපිට දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇතිවුණු ගිවිසුම් අනුව අපිට බැංකු වලින් රජයට ණය ගන්න බෑ. රජයට ණය ගන්නට පුළුවන් කමක් නෑ වෙනත් මූල්‍ය ආයතන වලින්. ඒ වගේම ඉස්සර අපි කරේ පුළුවන් තරම් දුරට මුදල් අච්චු ගැහුවා. එතකොට උද්ධමනය වැඩි වුණා. මේ කටයුතු කරන්න බෑ. මේ IMF එකින් කියන කොන්දේසිවල මූලික හරය මේකයි. ආදායමේ ප්‍රමාණයට වියදම් කරන්න, වැඩියෙන් වියදම් කරන්න ඕන නම් වැඩියෙන් ආදායම් හොයාගන්න, නැත්තම් වියදම් කපා හරින්න. ඉතින් දැන් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව කතා කිරීමේදී සමහර අය මේක ඉතාම සුභවාදී විදිහට දකිනවා. විපක්ෂය මේක අසුභවාදී විදිහට දකිනවා, දේශපාලන හේතුන් මත. නමුත් අපි රට ගැන කල්පනා කරනවා නම් මේක ඉතාම සුබදායි. අපි තිබුණු තත්ත්වයෙන් ගොඩ ඇවිල්ලා රට ජාත්‍යන්තරයේ තුල පිළිගන්නා, මූලිමේ පැත්තෙන් පිළිගන්නා රාජ්‍යයක් බවට අපිපත් වෙනවා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සේ. IMF එක, එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ලබා දෙන සහතිකයේ මත. දැන් විශේෂයෙන්ම විපක්ෂය අපිව විවේචනය කරන්නේ මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී අපි කරපු නෙගෝෂියේෂන්ස්, අපි කරපු සාකච්ඡා, එහෙම නැත්නම් අපි කරපු ගනුදෙනුව අසාර්ථකයි කියලා. එයයි කියනවා මීට වඩා හොඳට මේක කරන්න තිබුණා.
එහෙමනම් ඇයි ඒගොල්ලෝ මේ රජයේ බාර අරගෙන මේවා කරේ නැත්තේ? රජයේ බාර ගන්න නැතුව පැනලා ගිය උදවිය කියනවා අපි හිටියනම් මීට වැඩිය හොඳට කරනවා කියලා. කරනවා තියා රට බාර ගන්න කොන්ද පණ නැතුව හිටපු අය තමයි කියන්නේ අපි බාර අරගෙන කරපු දේ හොඳ මදි කියලා. අනික් කාරණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ණය හිමියන් මේ කවුරුත් රටේ නායකයාගේ මූණ දිහා බල්ලා හරි ආණ්ඩුවේ මූණ දිහා බල්ලා හරි නෙවෙයි මෙවැනි මූලිමය ප්‍රතියුගත කිරීමේ ක්‍රියාවලියක යෙදෙන්නේ. ඔවුන් එවැනි ක්‍රියාවලියක යෙදෙන්නේ ඔවුන්ගේ තියෙන සම්මතයන් නිර්ණායකයන් හා ඔවුන්ගේ තියෙන නීති රීති රෙගුලාසි මත. රනිල් වික්‍රමසිංහ ගියා කියලා යම් ප්‍රමාණයක් අඩු කරනවා නම් සජිත් ප්‍රේමදාස ගියා කියලා ඊට වැඩි අඩු ප්‍රමාණයක් අඩු කරන්නේ නැහැ. එහෙම ජාත්‍යන්තර අරමුදල එක එක්කෙනාගේ මූණ දිහා බල්ල වැඩ කරන සංවිධාන නෙවෙයි. ඒක අපි ඉතාම පැහැදිලිව කියන්නට ඕන. ඒ වගේම මම පාර්ලිමේන්තුවේ ආගෙන හිටියා සජිත් ප්‍රේමදාස මැතිතුමා හරියට කෑ ගහනවා. මොකද්ද එතුමා කියන්නේ? මේ ණය ප්‍රතියුගත කිරීමේ ක්‍රියාවලියේදී ආජෙන්ටිනාවට, ඉක්වදෝරයට, ගානාවට 135ක 28ක හෙයා කට් එකක් හැමුණා කියලා. ණය කපා හැරීමක් සිදු වුණා කියලා. ඒ ණය කපා හැරීම සිදු වුණේ ද්විපාක්ෂික ණය වලට නෙවෙයි. ඒ කපා හැරීම මං අද සාකච්ඡා කරා මේ පිළිබඳව මහා බැංකුවේ අධිපතිතුමා සමග. මං හෙව්වා මේකේ මොකද්ද ඇත්ත තත්ත්වය. එතුමා කිව්වා මේ කපා හැරලා තියෙන්නේ කමර්ෂල් ලෝන්ස්. ඒ කියන්නේ විශේෂයෙන්ම ද්විපාක්ෂික අයගෙන් ගත්ත ණය පිළිබඳව එවැනි කපා හැරීමක් සිදු කළා නැහැ. දැන් ලංකාවේ අපි මෙතෙක් මේ ඩෙට් ෆ්‍රී ස්ට්‍රක්චරින් වල මේ ප්‍රතියුගත කිරීමේ මෙතෙක්කල් අපි කරලා තියෙන්නේ වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා තවමත් යනවා. ඉතින් අපිට 125ද 28ද 30ද කියලා තාම තීරණය කළා නැහැ වාණිජ ණය හිමියන් අපිට දෙන හෙයා කට් එක මොකද්ද කියලා. නමුත් සජිත් ප්‍රේමදාස මහත්තයා ජැක්කින් ද බොක්ස් වගේ පැනලා කියනවා මේ හෙයා කට් එකක් අපිට ලැබිලා නැහැ කියලා. ලැබෙන්න ඉදිරියටනේ ලැබෙන්න තියෙන්නේ, තාම ඒ ගැන තීරණයක් නැහැනේ. ඈ ඉතින් එතුමා ඒ විදිහට මේක වැරදි ආකාරයට අර්ථ නිරූපණය කරන, මං හිතනවා ඒක එතුමාගේ නොදැනුවත්කම පෙන්නන සාධකයක් කියලා. ඒ වගේම මම අපේ ගරු බැංකුවේ අධිපතිතුමාගෙන් ඇහුවා අපේ අනිකුත් ණය ද්විපාක්ෂික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපිට ලැබුණු වාසිය ලෝකයේ අනිකුත් රටවල් වලට ලැබුණු වාසියට වඩා අඩුද වැඩිද කියලා. ඉතින් මම කිව්වා එහෙම නෑ. ද්විපාක්ෂික ණය ණයවල ණය හිමියන් කියන්නේ මේ ණය ගෙවන්නට ඕන. නමුත් ගෙවීම සඳහා කාලය දෙනවා, පොලිය අඩු කරනවා. මේක තමයි අපි ලබාගත් ජයග්‍රහණය. ණය ගෙවන්න කල් දෙනවා, පොලිය අඩු කරනවා. ඒ අනුව 102.1කට පමණ තමයි ණයවලට දැන් පොලිය අය කරන්නේ ද්විපාක්ෂික ණයවලට. 2038 දක්වා කල් දීලා තියෙනවා මේ ණය ගෙවන්න. එතකොට ඒ කාලය තුලදී රටට තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල දියුණු කරලා අපනයන ආර්ථිකයකට ගිහිල්ලා වැඩියෙන් ඩොලර් හොයලා මේ ණය ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මම කියන්නට කැමති විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා ද්විපාක්ෂික විශේෂයෙන්ම වාණිජ ණය හිමියන් සමග කරන සාකච්ඡාවලදීත්
අපිට යම් ප්‍රමාණයක මේ ණය අඩු කිරීමක් කරගන්නට පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් එක කණ්ඩායමක් හැටියට කමර්ෂල් ලෝන්ස් දීලා තියෙන ඔක්කොම එකතු වෙලා IMF එකත් එකතු වෙලා තමයි අපේ කණ්ඩායම සමග සාකච්ඡා පවත්වන්නේ. ඉතින් ඒ වගේම IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂයෙන්ම උපදෙස් දෙන්නේ මේ ණය හිමියන්ට ඒ රටවල් වල තියෙන දිළුඳු භාවය ආර්ථික ශක්තිය කියන මේ නිර්ණායක අණුව කල්පනා කළා තමයි මේ සඳහා යම් අඩු කිරීමක් කරනවා නම් කරන්න ඕනේ. ඒ නිසා ලංකාව මැදි ආදායම් රටක්. ගානාව ගත්තොත් මැදි ආදායම් රටක් නෙවෙයි. ඒ නිසා ඒ වාගේ නිර්ණායකයන් වෙනස් වෙනවා. ඉතින් මේවැනි ජාත්‍යන්තර ගණදෙනු පිළිබඳව හා මූලිමේ තත්ත්වයන් පිළිබඳව තියෙන ඒ තත්ත්වයන් පිළිබඳව නොසලකා හරිමින් පටු දේශපාලන වාසි පමණක් ලබා ගැනීමට විවිධ දේවල් කීම සුදුසු නෑ කියන එකයි මම කියන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ඔබ දන්නවා දැන් මේ ණය ප්‍රතිව්‍යුහගත කරණයත් සමගම අපට ජාත්‍යන්තර විශ්වාසය මූල්‍ය ක්ෂේත්‍රයේ අපිට ලැබිලා තියෙනවා. මේක තමයි අවශ්‍ය වෙන්නේ. ජාත්‍යන්තර විශ්වාසය නැත්තම් පිටරට බැංකුවක් අපේ බැංකුව එක ගනුදෙනු කරන්නේ නැහැ. අපේ රට එක ගනුදෙනු කරන්නේ නැහැ. ණයවර ලිපියක් විවෘත කරන්නේ නැහැ. අපිට බෙහෙත් ටිකක් ගෙන්න ගන්න ඕන නම් අමතර කොටස් ගෙන්න ගන්න ඕන නම් වාහනට ඒවා ගෙන්න ගන්න හම්බ වෙන්නේ නැහැ. අපි ගැන ජාත්‍යන්තර විශ්වාසය නැත්තම් මොකද මේ ණයවර ලිපියට අවශ්‍ය මුදල් ලබා දෙයිද නැද්ද කියන කාරණේ පිළිබඳව. ඉතින් ඒ නිසා මේ පිළිබඳව ජනාධිපතිතුමා ඉතා පැහැදිලිවම කිව්වා එතුමා කෙටි දේශපාලන වාසි බලාපොරොත්තු වෙන්නේ නැතුව බැනුම් අහලා හරි මේ රට මේ ව්‍යසනයෙන් ගොඩ ගැනීමේ පළවෙනි පියවර ඉෂ්ට කරා. නමුත් දෙවැනි පියවර තමයි මේ වැඩපිළිවෙල ආරක්ෂා කරගෙන මේ වැඩපිළිවෙල දැන් කවුරු ආවත් ක්‍රියාත්මක කරන්න වෙනවා. IMF නැතුව දැන් යන්න බෑ. මේ වැඩපිළිවෙල නැතුව රට ඉදිරියට යන්න බෑ. එහෙම වුණොත් මීට අවුරුදු දෙකකට පෙර තිබුණු තත්ත්වයට නැවත රට ගෙනියන්නට පුළුවන්. අනේ ඒ පණිවිඩයත් අපි මේ අවස්ථාවේදී ජනතාවට ලබා දෙනවා. asianmirror.lk